සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රත්නං අම්මිතාති දිවයිනේ මං කැමති නැවත වතාවක් ඔබත් එක්ක බෙදා ගන්නට මේ මාසයේ තියෙන සුවිශේෂීකම. ඉතින් පෙරේදායින් අපි ආරම්භ කරා ඊයේ දවසේදී අපි මලුම සිහිපත් කරා. ඒ වගේ අපි දන්නවා මේ හැම කෙනෙක්ම ශුද්ධ වන්තිය හැටියට ස්වර්ගයේ ඉන්නවා. අපි වෙනින් එයයි මැදහත් වෙනවා. එයයි ස්වර්ගයේ සැපත භුක්ති විඳිනවා කියලා. ඉතින් මෙන්න මේ අයව මතක් කරලා නොවැම්බර් මාසය තුල අපි ලස්සන දෙයක් කරනවා. ඒ තමයි දානය දෙන පුරුද්දක් තියෙනවා. අපි දානය දෙනකොට අපි මොනවද දෙන්නේ? දෙන ක්‍රම සහ විදි ගොඩක් තියෙනවා. ආහාර පාන විතරක් නෙවෙයි, වියලි ආහාර පමණක් විතරක් නෙවෙයි දානයක් හැටියට දෙන්න පුළුවන්. දානය දෙන්න පුළුවන් ක්‍රම සහ විදි ගොඩාරයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය ක්‍රම සහ විදි ගොඩාක් අතරින් මම කැමති ඔබත් එක්ක බෙදා ගන්නට එක්තරා දවසක ඇත්තට අපි දැනුතුමාම දීපු දානයක්. තාත්තව සිහිපත් කරලා ෆාද කරේ අපේ මුන්නක් කරේ හිටපු ඒ දරුවන්ව අරගෙන ගියා. ඒ සේරවන්ව ලස්සන බස් එකක දාගෙන ඒ හැම කෙනෙක්වම අරගෙන ගියා. ළමයින්ට සෙල්ලම් කරන්න පුළුවන් ලස්සන තැනකට, වාහන තියෙන කතුරු වංචිලා පදින්න පුළුවන්, උඩ යනවා, පල්ලා යනවා, හයියෙන් යනවා, හිමින් යනවා, වගේ නොයෙකුත් සෙල්ලම් වර්ග කරන්න පුළුවන් තැනකට ගියා. ඉතින් ටෝකන්ස් දීලා ක්‍රේව අරගන්නට ඕනි. ඒ වගේම කෑම බීම ගොඩාක් තියෙන තැනකට එක්කන් ගියේ. එදා දවසේම මේ ළමයි ටික මොනවද කරේ? ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ලෝකෙම අමතක වෙලා එදා ඒ අය හරි ලස්සනට එය භුක්ති විඳා. කොහොමද භුක්ති විඳේ? සතුටු සාමිච්චේ භුක්ති විඳා. ඒගොල්ලන්ගේ ළමා කාලෙට ගිහිල්ලා ඒක භුක්ති විඳා. කැමති කැමති කෑම කෑවා. එදා හැන්දෑවේ ළමයි ගෙදර එනකොට පුදුමාකාර සතුටකින් ආවේ. ඉතින් එදා ඇත්තටම ඒ දවසේ ඒ ආකාරයෙන් අවසාන වෙද්දී මටත් හිතුණා ඇත්තනේ එහෙමත් දානයක් දෙන්න පුළුවන්. මමත් හිතන් හිටියේ මෙච්චර කාල දානි දෙන්න පුළුවන් කියලා. වියලි ආහාරයි, කන්න බොන දෙනේවයි, එහෙමත් ඇඳුම් පැළඳුම් දෙනේවයි කියලා. නමුත් ඒ වගේ දේවලුත් ලස්සන කරන්න පුළුවන්. ඉතින් මේ දානය දෙනේවා කියන එක නිර්මාණාත්මකව මම මේ පුංචි දේ තුල ඔබට ආරාධනා කරන්නට යන්නේ මේ ඔබ දානය දෙනකොට නිර්මාණාත්මකව දෙන්න. අලුත් අලුත් දේවල් කරන්න දානි දෙනකොට. ඉතින් ආහාර පානම නෙමෙයි, සමහර ලාවට පොල්ලතුරියක් මේ හෙවිලි කරලා දෙන්න පුළුවන්. තව සමහර ලාවට අර මැටි පොලවට ඔබට පුළුවන් ගොම ගාලා තියෙන මේ පොලවට සිමෙන්ති ටිකක් දාලා දෙන්න පුළුවන්. මදුරු කකා නිදිය ගන්න පවුලට මදුරු දැල් ටිකක් අරන් දෙන්න පුළුවන්. එකම ඇඳුමක් හරි දෙකක් හරි හොද හොද අඳින අයට ඇඳුමක් දෙකක් අරගෙන දෙන්න පුළුවන්. කැමතිනම් ලස්සන සපත්තුවක් දෙකක් අරගෙන දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ එහෙමත් නැත්තම් ගයක් නැතුණම් ගොඩක් පොඩ්ඩක් වැඩිපුර සල්ලි තියෙනවනම් ඉන්න හිටින්න ගයක් හරි හදලා දෙන්න පුළුවන්. සල්ලි එකතු කරලා ඒ මාසේ තාත්තව සිහිපත් කරලා, අම්මව සිහිපත් කරලා, කාව හරි සිහිපත් කරන්න ඕනේ අයව සිහිපත් කරලා කාට හරි ඉන්න නිවහනක්. ඉතින් මෙන්න මේ ආකාරයට දානයක් කියලා කියන දෙයක් ලැබෙනකොට ඕනම කෙනෙකුට හදවත දැනෙන්නේ පුදුම ප්‍රීතියක්. නැති බරියයි නෙමෙයි, අපිට උනත් කවුරු හරි මොන හරි දුන්නම් අපිට හරිය සතුටුයිනේ. පොඩි දෙයක් වෙන්න පුළුවන්, සීනි බෝලයක් වෙන්න පුළුවන්, ලොකු දෙයක් වෙන්න පුළුවන්. දෙන එක නෙමෙයි, තරා තිරම නෙමෙයි බලපාන්නේ, ලොකුද පොඩිද කියන එක නෙමෙයි බලපාන්නේ. ඇත්තටම අවංකවම දෙන කෙනාගේ හදවතයි. ඒ දෙන කෙනා අර සුවා බයිබලෙත් තියෙනවනේ, ඒ ඇයට තියෙන වත්කවම දැම්මයි කියලා කියනවනේ, අර කාසිය දැපුවම. ඉතින් එන්නේ වගේ අපිට තියෙන දේ අපි උපරිමෙම අපිට දෙන්න පුළුවන් උපරිම දේ අනිත් කෙනා වෙනුවෙන් දෙනකොට ඒ දෙන්නේ දෙවියන්ටයි. ඒ දේ තුළ සතුටු වෙන්නේ ස්වාමින් වහන්සේමයි. එතකොට ඒ අයගේ හදවතට දැනෙන ප්‍රීතිය අපිට නිම කරන්නට බෑ. You can't price it. ඉතින් ඒක නිසා ගොඩක් සුළු පිරිසක් තමයි දන්නේ තව කාට හරි දානයක් ධර්මයක් දීලා කියලා ඒ දැනෙන සතුට මොකද්ද කියලා හරිම සුළු පිරිසක් දන්නේ සමාජයේ ඉන්න. ඉතින් අද දවසේදී මම ප්‍රාර්ථනා කරනවා ඔබට ඒ වගේ දෙන්න හිතෙන හිතක් පහළ වෙන්නට කියලා. ස්වාමින් වහන්සේගේ පීඨ ඔබ සමග හැමදාමත් වේවා. ජේසුගේ පීඨයි.